Hi everyone. විශ්වසනීය මපුවත් කාටත් කලින් රටට කියන ස්වාධීන රූපවාහිනී රාත්‍රී 9:30 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයේ සමකින් ඔබෙන් පන්නේ. රාත්‍රී 9:30 ප්‍රධාන ප්‍රවෘත්ති තුලින් මුලින්ම අවධානය සිරස්තල වෙත. කොරෝනා පොකුරට අදත් 282ක් එක් වෙද්දී මරණ ලැයිස්තුවටත් එක් අයෙක්. අතරමැදියන් නැතිව වැලිවලටත් පස්වලටත් බලපත්‍ර දෙන්න ඇමති අමරවීර සූදානම්. අවුරුදු 20ක් සංශෝධනය නොවු අධ්‍යාපන විෂය මාලාවත් සංශෝධනයට. ජනහද ළඟට ගිය ජනපතිගෙන් දීවර ජනතාවගේ නිවාස ප්‍රශ්නයට ක්ෂණික විසඳුම. ඇමරිකාවේ කොරෝනා පොකුර කෝටි 3ක් ඉක්මවයි. कोरोना आसादित्यान देसी असू दिदिने को अद दिने दी अलुतिन वार्ता विला तेनवा कोरोना आसादने विला सिटी वेलिगम प्रदेशे हत्या तुन हेवरिदी पुद्गले को मे आमतेक मरण लैस्तुव 527 दक्वा इहल गिया අලුතෙන් හඳුනාගත් කොරෝනා රෝගීන් අතරින් 37 දිනකම වාර්තා වී ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයෙන්. ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 34 දිනකු සහ මහනුවර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 23 දිනකු වාර්තා වුණා. එමෙන්ම කළුතර දිස්ත්‍රික්කයෙන් තවත් ආසාදිතයන් 20 දිනකුද ඊයේ දින වාර්තා වුණා. අද දිනේ අලුතෙන් වාර්තා වූ කොරෝනා ආසාදිතයන් 282 දෙනත් සමග සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 87740 දක්වා ඉහළ කුස් තිබෙනවා. 2566 දිනක මෙවන විට රෝහල්වල ප්‍රතිකාර ලැබෙනවා. පූර්ණ සුවය ලැබූ සංඛ්‍යාව 84648ක්. මෙවන විට 770000කට අධික පිරිසකට කොරෝනා එන්නත් ලබා දීම සිදු කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යායකකේ නිවේදනය කරනවා. වවුනියාව ප්‍රදේශයේ ඇඟලුම් කර්මාන්ත ශාලාවක සේවයේ නියුතු 22 දිනකට COVID-19 ආසාදනය වී ඇති බව තහවුරු වී තිබෙනවා. නොවුඩ් ප්‍රාදේශීය සභාවේ උපසභාපතිවරයා ඔහුගේ මව සහ ඔහුගේ වෙළඳ සැලේ සේවකයෙකුටද COVID-19 වෛරසය ආසාදනය වී ඇති බව අප වාර්තාකරුවන් සඳහන් කළා. නොවුඩ් පුස්තකාලයේ සේවිකාවකට සහ නොවුඩ් දෙමළ මහා විද්‍යාලයේ පහ ශ්‍රේණියේ සිසුවියකටද වෛරසය ආසාදනය වී ඇති බවටයි වාර්තා වන්නේ. समस्त लोकय तुल अलुतिन कोरोना आसादित्यान 642519 देनकु हमुवियति अतर मरण 8142क वार्ता वुना अमेरिका एक्सा जनपदेन रोगीन 48808 देनकु अलुतिन वार्ता वु अतर मरण 1037क द वार्ता वुना ब्रसीले आसादित्यान 10934क हा मरण 1940क द वार्ता वी तिबेनवा इंडिया वेंदा आसादित्यान 25153ක් හා මරණ 159ක් වාර්තා වුණා. ලොව පුරා සමස්ත කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව 12,14,9,799ක් දක්වා ඉහළ කුස් තිබෙනවා. මියගිය සංඛ්‍යාව 26,61,341ක්. අසත් සාලි මහත්මයා මේ දවස්වල පුවත් මවන චරිතයක් වෙලා තේනවා. ගා පහුගිය දවසක රටේ නීතිය පිළිගන්න නැහැ කියපු සාලි මහත්මයා අද කුරුඳුවත්ත පොලිසියට ඇවිල්ලා තියෙනවා. ඔව් නජිත්. හැබැයි අසත් සාලි මහත්මයා කුරුඳුවත්ත පොලිසියට නම් ඇවිල්ලා තියෙන්නේ එන්න කියලා නම් නෙවෙයි. ප්‍රකාශයක් දෙන්න ඕන කියලා. අන්නේ ආපු වෙලාවේ තමයි නීතිය ගැන කරපු ප්‍රකාශ ගැනත් මාධ්‍යයට ප්‍රකාශයක් දුන්නේ. मुस्लिम नीति किसीसेत मेन नौकर इम नीति तमंट अत्यावश्यकवत् जाति समगि प्रमुणि नायक असाद साली महता पसुगेदा माध्य हमुए प्रकाश कला मे संबंधेन पार्शवरासक विरोध्य एल्लवेमीन पवतिनवा मेम प्रकाश संबंधेन वहाम पीवर गन्नालेसैला अपराध परीक्षण डिपार्टमेंट पेमिनलिखिपातुना अमात्य सरत वीरशेखर महता ये प्रकाश कले असाद साली महता कल प्रकाश संबंधे विमर्शन अक्कनलेसट सीआईडीट दनम दुनबवाय मैतर प्रकाश अक्लबादी सदा ये रात्रि असाद साली महता कुरुंदवत्त पोलिसियट गोस्ती बिनवा इहेत ओहुट प्रकाश अक्लबादी सदा पेमिनेलेस पोलिसिय किसिंदु दनम दीमक सिदुकर तिबुने ने
මේ වෙනකොට CID කණ්ඩායමක් පත් කරලා තියෙනවා කියන එක අපි දන්නවා. අපි ඇඟෙන් ඩෝමනාවක් නැහැ, අපි වැරදි කරලා නැහැ. ඒ නිසා අපි ආවා අපේ වසමේ තියෙන පොලිසියට. ඒකම මම අද අවසරේ ඉඳලා ගහනවා ඩිරෙක්ටර් CID ට. මාව ඕනේ නම් මම දැන් ඉන්නම් කියලා කතා කරන්න කෝල් 15ක් විතර මං ගැව්වා. එතුමා ආන්සර් කෙරුවේ නැහැ. ඒක රටේ එක නීතියක් නම් ඒක හරියටම ක්‍රියාත්මක වෙන්න එපා. ඒක තියෙනවා කියලා මම හිතනවා. ඔබතුමා පිළිගන්න නීතිය මොකක්ද? දැන් මේකනේ දැන් අපේ ආගම කියලා කියන්නේ ඒකනේ අපේ පළවෙනි නීතිය. ඔයාගේ ආගම ඔය හරියට අදාහන්න ඕනේ. හරියට පිළිපදින්න ඕනේ. ඒක පිළිපැද්දාම ඇති ඔය රටේ නීතිය නේද කරන්නේ. දැන් අපි කියන්නේ මොකද්ද? මේ රටේ නීතිය අපි ගණන් ගන්න නැහැ කියලා කිව්වද? නැත්නම් අපි බාර ගන්න නැහැ කියලා කිව්වද? අපි කිව්වේ ඕගලගේ නීතිය ඕගලන්ට අපේ නීතිය අපිට කියලා කිව්වේ මොකද්ද? ඕගලන්ට තේසවලම් එක තියෙනවා, උඩ රටේ නීතිය තියෙනවා, අපිට මුස්ලිම් නීතිය තියෙනවා. ඒකයි කිව්වේ. ඒක වරද්දලා පටවලා අසාත් සාලි මේ රටේ නීතිය ගරු කරන්නේ නැහැ කියලා කිව්වයි කියලා දැන් මේක සම්පූර්ණ බොරුවක් නේ. මේ අතර මෙම ප්‍රකාශය සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේ ප්‍රධානත්වයෙන් විශේෂ පොලිස් කණ්ඩායමක් පත් කර තිබෙනවා. විශේෂයෙන්ම මේ ප්‍රකාශයේ සඳහන් කරුණු එවැගේ මේ ප්‍රකාශය මගින් යම් ආකාරයක ජාතීන් අතර ආගම් අතර විසංවාදය ඉදිරිවාදිකම් මේවා ඇති වෙන ආකාරයේ කටයුතු සිදුවේ තිබේදයි මේ මගින් විමර්ශන සිදු කරනු ලබනවා. එවැගේම විවිධ පාර්ශ්වයන් විසින් මේ සම්බන්ධ ප්‍රකාශ ලබා දෙමින් පවතිනවා. ඊට අමතරව මෙම කරුණ සම්බන්ධයෙන් අන්තර්ජාලයේ විවිධාකාරයට අදහස් හුමාරුවමින් පවතිනවා. ඊට අදාළව ප්‍රකාශ ලබා ගැනීමට නියමිතව තිබෙනවා. අසත් සාලි මහතාගේ ප්‍රකාශය සම්බන්ධයෙන් තවදුරටත් විවිධ පාර්ශ්ව විරෝධය පළ කරනවා. නීතියට යටත් ඇති මිනිස්සු රාජ්‍යයක තියාගන්න බෑ. ඒක ජාත්‍යන්තර නීතියේ පිළිගත් සම්මතයක්. එහෙමනම් කවුරු වුණත් කමක් නෑ, තරාතිරම මොකක් වුණත් කමක් නෑ. මේ රටේ නීතියට යටත් නෑ කියලා කියන මිනිහෙක් හරි ගෑණියෙක් හරි ඉන්නව නම් ඌ පිටුහල් කරන්න අපි නීති හදන්න ඕනේ. අසත් සාලි කටේ බ්‍රේක් නැතුව වීරෙක් වෙන්න බොහෝ වෙලාවල් දෙක එක ප්‍රකාශ කරනවා. ඒක කොහෙත්ම අනුමත කරන්න බෑ. ඒතර ඒවට අදාළව මේ රටේ නීතියක් තියෙනවා. ඉතින් නීතිය කාටත් එක හා සමානයි. ඒ එක හා සමාන නීතිය තරාතිරම නබලා ඕනම කෙනෙකුට ක්‍රියාත්මක වෙන්න ඕනි. අපි කිසිම අන්තවාදී ප්‍රකාශයක් අනුමත කරන්නේ නැහැ. එක රටක් තුල එක නීතියක් ක්‍රියාත්මක කළ යුතුයි කියන එකට තමයි අපි කෙලින්ම පෙනී හිටියේ. ත්‍රස්තවාදී නිර්මාණය කරන්න යම් කිසි ප්‍රකාශයක් ඔව් රියංගෙන් හරි කරනවා නම් ඔවුන්ට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කළ යුතුයි. අසාත් සාලිද, ජොන්ස්ටන් ප්‍රනාන්දුද, කවුද කියන එක නෙමෙයි ප්‍රශ්නේ. මේ සාමාන්‍යයෙන් වුණා නම් කියන්නේ දේශපාලන පරිගැරීම් කරුවා කියලා. රිෂාඩ් බදුදීන්ව අත්අඩංගුවට ගද්දී ප්‍රේමදාස මහත්තයා කිව්වේ දේශපාලන පරිගැරීම් කරනවා කියලා. හැබැයි රිෂාඩ් බදුදීන්ගේ නම ඇවිල්ලා තියෙනවා පාස්කු ප්‍රහාර කමිෂන් වාර්තාවේ. නීතිය ක්‍රියාත්මක වෙන්න ඕන, නීතිය ක්‍රියාත්මක වෙනවා. ඒ ගැන කිසි කෙනෙක් සැකයක් තියාගන්න එපා. කාටවත් ඕන නීති පාවිච්චි කරන්න බෑ. රටේ අනුමත නීතියක්, සම්මත නීතියක් තියෙනවා නම් ඒ නීතියට අනුව හැම කෙනෙක්ම වැඩ කළ යුතුයි. ඒක ඔයගොල්ලන්ගේ නීතිය, මේක අපේ නීතිය කියලා කාටවත් කටයුතු කරන්න බෑ. ඒ නිසා ඉදිරියේදී කවුරු හරි රජයේ අනුමත නීතිවලට පටහැනිව වෙනත් නීතියකට අනුව කටයුතු කරන්න හැදුවොත් හෝ මහජනතාව පොළඹවන්න හැදුවොත් අපි ඒ අය අත්අඩංගුවට ගන්න කිසිම පැකිලීමක් නැහැ. වසර ගණනාවක් පුරා ඇතැම් අධ්‍යාපන විෂයමාලා සංශෝධනය නොවීම හේතුවෙන් ප්‍රායෝගික ගැටලු රැසක් මතුවෙලා තියෙනවා. එනිසාම වසර 20ක් පමණ නවීකරණය නොවුණු විෂයමාලා අධ්‍යාපන ප්‍රතිසංස්කරණත් එක්කම වෙනස් කරනවා කියලා අධ්‍යාපන අමාත්‍යවරයා ප්‍රකාශ කරනවා. අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා මාතර රාහුල විද්‍යාලය සහ මහින්ද රාජපක්ෂ විද්‍යාලයේ නිරීක්ෂණ චාරිකාවකට සහභාගී වුණා. එම විද්‍යාලවල ගොඩනැගිලි ඉදිකිරීම සම්බන්ධයෙන් අමාත්‍යවරයා මෙහිදී නිරීක්ෂණය කළා. මෙම අවස්ථාවේදී අමාත්‍යවරයා ප්‍රකාශ කළේ යල්පැනගිය ස්වභාවයකින් පවතින වර්තමාන අධ්‍යාපන ක්‍රමය රටේ ආර්ථිකයට ගැලපෙන ආකාරයෙන් සකස් වී නොමැති බවයි. මේ හේතුවෙන් අධ්‍යාපනය සහ රැකියා අතර නොගැලපීමක් පවතිනවා. තොරතුරු තාක්ෂණය, පරිගණක දැනුම වැනි විෂයන් අන්තර්ගත කර විෂයමාලා ප්‍රතිසංස්කරණය කරන බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ. අතරමැදියන්ගෙන් තොරව වැලි පස්සහ ගල් සඳහා බලපත්‍ර ලබා දීමේ ක්‍රමවේදයක් සකස් කරන බව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා. කැබිතිගොල්ලෑව ප්‍රදේශයේ මැටිවලං කර්මාන්තකරුවන් පිරිසක් හමු අවස්ථාවේ අමාත්‍යවරයා මේ බව කියා සිටියා. බලපත්‍ර එකම ස්ථානයකින් ලබාගත හැකි ක්‍රමවේදයක් සකස් කරන බවයි අමාත්‍යවරයා කියා සිටියේ. අතරමැදියන්ගෙන් තොරව ඒ බලපත්‍ර ලබා ගැනීමේ වැඩපිළිවෙලත්, ඒ වගේම එක ස්ථානයකින් බලපත්‍ර ලබා දීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරනවා. මීට පසුව GSMB ආයතනයේ පමණයි ඒ බලධාරීත්වය දරන්නේ. අනිකුත් ආයතනවලට ගිහිල්ලා රස්සියාදු වෙන එක නවත්තනවා. දැන් පළවෙනියටම පටන් ගන්න වැලි වලින්, වැලි තමයි ජාවාරංකාරයෝ ඉන්නේ, එක්කෙනාට වැලි පොමිට් 175 තියෙන කට්ටිය ඉන්නවා. ඉතින් ඒ නිසා අපි ඒක වෙනස් කළා. අපි ලබන සතියේ ඉඳලා දිසාපතිවරුන්ට ඒකේ බලය විමධ්‍යගත කරනවා.
ජනපති කම සමග පිළිසඳරක් 14 වෙනි වැඩසටහන ඊයේ පැවැත්ුණේ ගාල්ල දිස්ත්‍රික්කයේ හික්කඩුව ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේට අයිති ගලකොඩ ගම්මානේ. මේ ගමේ වැඩි පිරිසක් Tamange දෙවි සරි කරගන්නේ දෙහිවර කර්පාන්තෙන්. ඔවුනජිත් මහමුහුදත් එක්ක ඔට්ටු වෙමින් ජීවන යාත්‍රාව පදින මේ ජනතාව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගෙන් ඊයේ කරපු ඉල්ලීමක් ඉෂ්ට කරන්න පැය 24ක් යන්නත් කලින් අවශ්‍ය පියවර අරගෙන තියෙනවා. ගම සමග පිළිසඳරක් 14 වෙනි වැඩසටහන ගලගොඩ ජනපද කනිෂ්ඨ විද්‍යාලයේදී පැවැත්ුණේ. මෙහිදී මාදම්පා ගම ඌරවත්ත දිවර නිවාස සංකීර්ණයේ අඩුපාඩු සකස් කර එහි ප්‍රතිසංස්කරණ කටයුතු කඩිනම් කර දෙන ලෙස එම නිවාස සංකීර්ණයේ ජනතාව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගෙන් ඉල්ලීමක් කළා. ඌරවත්ත දිවර නිවාස සංකීර්ණේ පවුල් 300 ගානක් තියෙනවා. මේ ඒ වගේ අබලන් වෙලා දැන් අපිට තුනාමියෙන් පස්සේ ප්‍රතිසංස්කරණ එකපාරක් කරා. ඒවා ඉතින් සාමූලිකව දැන් දිරාපත් වෙලා ඔබතුමාගේ අවධානය යොමු කරලා ඒවා සාධාරණීම කළ දෙන්න තමයි ඉල්ලන්නේ. අපි සර් මූලික වශයෙන් අපි සල්ලි ටිකක් වේදන් කළා. හරි පහසු වැඩක් නේ. ඉක්දුනටව සාධිපති අධිකාරියට පවරා දෙන්න. එතකොට මම නිවාස අධිකාරියට කියන්නම් ඒවා පුනරුත්ථාපන කළ දෙන්න කියලා. එතකොට මේකට ඔප්පුත් ලබා දීලා මේවා අලුත් වැඩියා කරන්න මේක මහින්ද ජනාධිපතිතුමා මුලින්ම දීවර අමාත්‍යවරයා වශයෙන් කරපු ජනාධිපතිතුමා ලබා දුන් උපදෙස් අනුව නිවාස සංවර්ධන අධිකාරියේ සභාපති රේණුක පෙරේරා මහතා සහ රාජ්‍ය අමාත්‍ය මොහන් පිදසිල්වා මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් එම නිවාස සංකීර්ණයේ නිරීක්ෂණ චාරිකාවක අද නිරත වුණා. එම නිවාසවලට අදාළ ඔප්පු ලබා දීමටද මෙවන විට පියවරගෙන ඇති බවයි මෙහිදී හෙළිකරුණේ. හිටපු ජනාධිපති සහ වත්මන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා දීවර අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ සමයේදී මාදම්පා ගම ඌරවත්ත දීවර නිවාස සංකීර්ණය මෙම දීවර ජනතාවට තිළිණ කෙරුණේ. ජාතික නිවාස සංවර්ධන අධිකාරිය හැටියට අද අපේ නිලධාරීන් සමග මම මෙහි ආවා මේ මූලික ඇස්තමේන්තුව සකස් කිරීම සඳහා අලුත් වැඩියා කටයුතු ඉක්මනින් ආරම්භ කරන්න බලාපොරොත්තු වෙනවා ඇස්තමේන්තු සකස් කරලා අලුත් වැඩියාවන් කටයුතු කරන්න ඊයේ රාත්‍රියේම දීවර අමාත්‍යාංශයේ ලේකම්තුමියත් මාත් සමග දුරකථනයේ අපි සාකච්ඡා කරගත්තා දීවර අමාත්‍යාංශයෙන් මගින් අවශ්‍ය ලිපි අද නිකුත් කළා ප්‍රාදේශීය ලේකම්තුමා වෙත සංවිධානාත්මක අපරාධ කල්ලි සමාජිකයෙකු මෙන්ම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු බව කියන කෙසෙල් වත්තේ දිනුක නමැත්තා ඩුබායිහිදී මියගොස් තිබෙනවා. කෙසෙල් වත්තේ දිනුක නමැත්තා හෘද රෝගයකින් මියගොස් ඇති බවටයි තොරතුරු අනාවරණය වී ඇත්තේ. හෙරොයින් ජාවාරම සම්බන්ධයෙන් අධිකරණ වරින්තු ලබා ඇති මොහු මීට වසර 4කට පමණ පෙර හොර රහසේ මෙරටින් පනගොස් ඇතැයි පොලිසිය සඳහන් කළා. කෙසෙල් වත්තේ දිනුක නමැත්තා කලක් රෝගාතුරව සිටි අතර නිවසේ සිටියදී මෙලෙස හදිසි හෘද ආබාධයකින් මියගොස් ඇති බවයි විශ්වාස කෙරෙන්නේ. මෙරට නූර්ති ගීත සම්ප්‍රදාය තුල පෙරලියක් සිදු කළ සුවිශේෂී සංගීතඥයෙක් පිළිබඳවයි අමතක නැති මතක විශේෂාංගයෙන් අද ඔබට කියන්නේ. වෙනත් රටවල කලාකරුවන්ට ලැබෙන ගෞරවය දිහා බලනකොට අපේ රටේ කලාකරුවන්ට එවන් වූ සැලකිල්ලක් ගෞරවයක් ලැබෙනවද කියන කාරණය පිළිබඳව තියෙන්නේ විශාල ගැටලුවක්. 70 දශකවලදී අපේ රටේ කලාවට විශාල මෙහෙවරක් ඉටු කරපු ඇතම් කලාකරුවෝ අද වෙන විට බොහෝ දෙනාට අමතක වෙලා ගිහිල්ලා. ඒ නිසාම තමයි අමතක නැති මතක විශේෂාංගයෙන් අපි බොහෝ වෙලාවට කලාවට සම්බන්ධ පුද්ගලයන්ගේ ජීවිත කතාව හොයාගෙන යන්නේ. අදත් අපි සූදානම් එවන් වූ ප්‍රවීණ සංගීතඥයෙක් පිළිබඳව ඔබට කියන්නට. ඔහු නමින් ලයනල් ගුණතිලක. මගේ කියාගේ නොවේ කිසිත් නෑ දෙනත් වසුන කල මමත් මටම නෑ මගේ කියාමේ නොවේ කිසිත් නෑ දෙනත් වසුන කල මමත් මටම ලයනල් ගුණතිලක නම් වූ ඔහු උපත ලබන්නේ 1933 වසරේ ජනවාරි 6 වනදායි. මිරිහාන ඇඹුල් දෙනිය සිය උපන් බිම කරගත් ලයනල් ගුණතිලක කුඩා කාලයේ සිටම සංගීතයට දැක්වූයේ අපූර්ව දක්ෂතාවක්. තලපත් පිටිය බෞද්ධ මිශ්‍ර පාඨශාලාවෙන් අධ්‍යාපනය හැදෑරු ලයනල් ගුණතිලකයන් තමන් තුල වූ සහජ කුසලතාව නිසාම නිරායාසයෙන් කලාවට යොමු වුණා. ඒ කාලේ මේ අපි පියතුමා ගමේ ඉන්න කලාකරුවන් පිරිසක් එකතු කරලා මානසික බලය කියලා නාට්‍යයක් රඟ දැක්වුවා. මේ ගංගොඩවිල YMB කියන ශාලාව අද වර්ණ ශාලාව ගංගොඩවිල නෑ. ඒ ශාලාවේ තමයි මුල්වට රඟ දැක්වුවේ. ඒකයි මම වයස 15දී ෆුඩ් බැලෝ සර්පිනා වාදනය කරමින් ඒ නාට්‍යයේ තිබිච්ච ගීත සියල්ලම වාදනය කළා. පසු කාලේ
මගේ පියතුමා ගිහිල්ලා එවකට හිටපු සංගීත විශාරදයෙක්ව මරදානේ එම්.එස්. පෙරවාස්ට මා බාර දුන්න සංගීතය කර ගන්න. එතනින් තමයි මම ශාස්ත්‍රීය සංගීතයට ප්‍රවිෂ්ඨ වුනේ. ශ්‍රී සංගබෝධි නෘතියේ ගී තනුහා සංගීතයෙන් නිර්මාණයට එක් වූ මේ ප්‍රවීණයා නාමිල් වීරමුනි විසින් නිෂ්පාදනය කළ රාවණ හා සීතාභිලාෂය නම් වූ නාට්‍යයේ සංගීතය හා ගීතනු නිර්මාණයටද එක්වන්නේ මෙරට නෘති සංගීතයේ පෙරලියක් ඇති කරමින් දැන් වර්තමාන සමාජයේ මේ අත වශයෙන්ම රාගධාරී සංගීතයට ඉච්චර ප්‍රමුඛත්වයක් දෙන්නේ නැහැ. ඒකට හේතුව මොකද්ද කියලා මට නම් කියන්න තේරෙන්නේ නැහැ. කොහොම වුණත් රාගධාරී සංගීතයෙන් නිර්මාණය වෙච්ච ගීත කවදාකවත් මියන්නේ නැහැ. ඒවා සර්වකාලීන ගීත. අපිට උදාහරණ ඕන තරම් කියන්න පුළුවන්. දැන් අමරදේව මහත්මයා ගීතයක් බලන්න අර සරත් දන්සිරි මහත්මයා ගීතයක් අරන් බලන්න, විරත්නායක මහත්මයා ගීතයක් අරන් බලන්න, ඊට අතරේ කොබි නූර්ති ගීත අරන් බලන්න. අර සීතාමා සිරියා කියන ගීතේ කොච්චර ජනප්‍රියද. ඒවා කවදාකවත් විනාශල යන්නේ නැහැ. ඒවා සර්වකාලීන තියෙනවා. වර්තමාන සමාජයෙන් ගිලිහි යන මේ වටිනා ශිල්පය වෙනුවෙන් ඉදිරියටත් කැපවීමට මේ සුවිශේෂී පුද්ගලයා සූදානම්. මේ විශ්ව කෞරාණි හදාරන්න කැමති කෙනෙක් ඉන්නව නම් මම සත පහක් අයනකෝ සනද්දාසයෙන් යුතුව ඕන කෙනෙකුට මේ ගීත මා උගන්න සූදානම් මම දැනටත් ඒක කරමින් ඉන්නවා සමහර අය පාසල් ගුරුතුමෝත් එනවා මම ඉගෙන ගන්න ඕන කෙනෙක් ආවොත් මම සත පහක් මට ගෙවන්න ඕන නැහැ ආදරයක් අල්මත් තියෙන කෙනෙක් ඉන්නව නම් එන්න මම උගන්වන ජීවිතේ කොයි තරම් බාධක පෙමිනියත් ඔහු නිරතුරුවම ජීවිතය සතුටින් ගත කරනවා වචනේ පරිසත් අමාර්ථයම මම සාමාන්‍ය මගේ යාළුවෝ කතා කරාම අයලා කොහොමද මම ජොලියෙන් ඉන්නවා කියලා තමයි කියන්නේ මිස්. ඒ කියන්නේ එතකොට මේ මගේ යුතුයකම් කරලා ඉතින් අපේ දරුවෝ දෙන්නෙක් ඉන්නවා දෙන්නම විවාහ කරලා දීලා ඒගොල්ලන්ට ඉන්න තැන් සකස් කරලා දීලා මම මිය ගිය දාට වාදනය කරන්නත් වෙනම මම DVD-යක් හදලා තියෙනවා ඒකෙදි ගීත තුනකුත් තියෙනවා. ඒ තරම් මම බොහොම ලෙසලි බොහොම සතුටේ පරම සතුටෙන් මම ඉන්නවා. මෙවැනි වටසරණක් කරලා අපේ රටේ හිටපු ජේෂ්ඨ කලා ශිල්පීන්ට ගෞරව දැක්වීම පිළිබඳව මේ කරන මෙහෙය තාම විශිෂ්ටයි. ඒකට මගේ අතිශය ගෞරවනීය ප්‍රණාමය සභාවේතුමා ඇතුළු කාර්ය මණ්ඩලයට ඉතාමත් හදවතින් ප්‍රාර්ථනා කරනවා කියලා යන සතුට. සිය ජීවන ගමන් මගේ 88 වන විය පසු කරමින් සිටින ලයනල් ගුණතිලක නම් වූ මේ සුවිශේෂී ප්‍රවීණ සංගීතඥයා අද වන විට මිරිහාන ඇඹුල් දිනිය සිය නිවහනට වී ජීවිතය ගත කරමින් සිටිනවා. දශක ගණනාවක් තිස්සේ මෙරට සංගීත ක්ෂේත්‍රයට සිදු කළ අපමණ මෙහෙය වෙනුවෙන් ලයනල් ගුණතිලක නම් වූ මේ ප්‍රවීණ සංගීතඥයාට ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලයේ ගෞරවය මෙලෙස පුද කරන්නෙමු. රාජකීය ඔබේසේකරපුර ඇතුළු අවට ප්‍රදේශවලට බලපාන ගම් වතුර තත්ත්වේ පාලනය කිරීම සඳහා නව වැඩපිළිවෙලක් දැන් ක්‍රියාත්මකයි. යටතේ අරුණෝදය මාවත ශ්‍රී සුබෝධි විහාරයේ අසල පාලමේ ඉදිකිරීම ආරම්භ කෙරුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී මදුර විතානගේ මහතාගේ ප්‍රධානත්වයෙන්. ගම් වතුර තත්ත්වය පාලනය කිරීම සඳහා ඇල මාර්ග පුළුල් කිරීම මෙන්ම පාලම් ඉදිකිරීමද මේ වන විට සිදුවනවා. ශ්‍රී සුබෝධි විහාරයේ අසල පාලම පටවීම හේතුවෙන් වර්ෂාව සහිත දිනවලදී එම ප්‍රදේශයේ ජලයෙන් නැටවීම හේතුවෙන් ජනතාව දුෂ්කරතාවන්ට පත්වනවා. ඊට විසඳුමක් ලෙසයි පාලම පුළුල් කිරීමේ කටයුතු ආරම්භ කෙරුණේ. ඒ තුළින් ප්‍රදේශ කිහිපයක් ජල ගැලීම් තත්ත්වයෙන් වළක්වා ගැනීමට හැකි වනු ඇති. වසර ගණනක් තිස්සේ මේ ගමේ ජනතාව පීඩාවකට පත් වුණා. මේ නිසි ක්‍රමවේදයට පාලමක් ඉදි නොකිරීම නිසා වහින වෙලාවට වතුරෙන් යට වෙන මේ ගෙවල් ටික. ඉතින් ඒක නිසා රජයේ කුඩා පාලම් ව්‍යාපෘතිය යටතේ අපි රජෙන් ඉල්ලීමක් කරා පාලමක් ලබා දෙන්න කියලා. ඒ අනුව පාලම ඉදිකිරීමට කඩිනමින් ඉදිකිරීමට ඉදිකිරීම වාණිජ නීතිගත සංස්ථාව කටයුතු කරනවා. ඒ රජයේ ආයතනයක්. නැගෙනහිර ජපානයේ සිදු වූ මහා භූචලනයේ සිදු වී වසර 10ක් සපිරෙනවා. එම විපතින් ජීවිතක්ෂයට පත් වූවන් සිහිපත් කරමින් හා දිවි ගලවාගත් පිරිසට ආශිර්වාද කිරීම සඳහා සංවිධාන කළ අනුස්මරණ උත්සවයක් පැවැත්වුණා. රිට්ට පරිමාණ ඒකක 9.3ක් ලෙස සටහන් වූ භූකම්පනයත් සමග ඇති වූ සුනාමි තත්ත්වය හේතුවෙන් ජීවිත 20,000ක් පමණ අහිමි වුණා. සුනාමි හේතුවෙන් ෆුකුෂිමා නගරයේ න්‍යෂ්ටික බලාගාරයට දැඩි හානි සිදු වූ අතර විකිරණ කාන්දුවක්ද සිදු වුණා. ජපානයේ බෞතික වශයෙන්ද දැඩි හානියක් මෙම මහා ව්‍යසනයෙන් සිදු වුණා.
इम व्यसने जीवित अहिमीवन सिहिपत् करमीन हा दिवि गलवागत पिरिसेट आशीर्वाद करमीनुई सवरालंका जी विहारस्थाने दी मिम पिंकम पेवत्तुने जपाने श्रीलंका तानापति कार्यालय श्रीलंका प्रजाव हा श्रीलंका तानापति कार्यालय अनुबद्ध संगम किहिपियक एक्वाई मे संविधान कले जपाने श्रीलंका तानापति संजीव गुणसेकर महता एतुलु पिरिसक मीट एक्व सिटिया එසමගින් අපගේ රාත්‍රී ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය අවසන් වෙනවා. ඔබට සුවදායි රාත්‍රියක්. ආයුබෝවන්.